ලොව උසම ප්‍රතිමාව ලෙස අදවන විට විරුදාවලිය ලද ඇති ප්‍රතිමාව ලෙස වල්ලබ්බයි පටෙල්ගේ ප්‍රතිමාව හඳුන්වා දෙන්න පුළුවන්. මෙම ප්‍රතිමාව අපේ අසල්වැසි ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේවඩියා කොළනියේ නර්මදා ගංගාවේ පිහිටා තිබේ. මීටර 182ක් නැත්නම් අඩි 597ක් උසින් යුතු මෙම ප්‍රතිමාව විශිෂ්ට නිර්මාණ සැලසුම් කරන්නෙකු වන රාම්වි සුතර් මහතාගේ සැලසුමට අනුව නිර්මාණය වූවකි. ආදාර සරෝවර් වේලට මුහුණලා ඇති මෙම ප්‍රතිමාවේ වැඩ අවසන් වූයේ 2018 වසරේදීය. ඒ අනුව 2018 වසරේ සිට මේ දක්වා ලොව උසම ප්‍රතිමාව ලෙස සැලකුණියේ වල්ලබ්බයි පටෙල් මහතාගේ ප්‍රතිමාවයි. මෙතරම් විශාල ප්‍රතිමාවක් නිර්මාණය කර ගරු කිරීමට තරම් වල්ලබ්බයි පටෙල් මහතා යනු කවුරුන්දයි ඔබට සිතෙන්නට පුළුවන්. ලොව උසම ප්‍රතිමාවෙන් පිදුම් ලැබූ වල්ලබ්බයි පටෙල් යනු ඉන්දියානු නිදහස් අරගලයේදී ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායකයෙකි. 1947 ඉන්දියාවට ඉංග්‍රීසියන්ගේ නිදහස ලැබුණු අතර නිදහස් ඉන්දියාවේ පළමු නියෝජ්‍ය අගමැතිවරයා ඔහු විය. තවද ස්වදේශ කටයුතු, ප්‍රවෘත්ති හා රාජ්‍යමති වශයෙන් ඔහු කටයුතු කර ඇත. ලොව දෙවැනියට මුසම් ප්‍රතිමාවලෙ සැලකෙන්නේ උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාවයි. චීනයේ හෙනාන්හි ලූෂාන් ප්‍රාන්තයේ ශාවෝකුන් නගරයේ මෙම ප්‍රතිමා පිහිටුව ඇති අතර 1997 සිට 2008 දක්වා කාලය තුළ ඉදිවුණු මෙම බුද්ධ ප්‍රතිමාව වෛරෝචන බුදුන් වහන්සේගේ රුව නිරූපණය කරයි. මීටර 128ක් උසති මෙම ප්‍රතිමාව මීටර 20ක් උසති පද්මාසනයක් මත වැඩිහිඳින අයුරින් නිර්මාණය කර ඇත. මුලින් ඇස්තමේන්තුගත කෙරුණේ මෙම ප්‍රතිමාව තඹ කැබලි 1100ක් ආධාරයෙන් වාත්තු කොට තැනවීමටයි. සම්පූර්ණ ස්කන්ධයේ 10000ක් පමණ වන මෙම බුද්ධ ප්‍රතිමාවට එම නම ලැබී ඇත්තේ ඒ ඇසල පිහිටි ටියන්ඩ්‍රෝයි උනුදී උල්පත නිසාවෙනි. මේ උල්පතේ ජලයේ ඇත්තැයි සැලකෙන විශේෂ ඖෂධීය ගුණය නිසා ප්‍රදේශය පුරා මේ ප්‍රසිද්ධියට පත්ව තිබේ. මියන්මාරයේ හෙවත් බුරුමේ මොනිවා අසල කාටකන් ටොන් ගම්මානයේ පිහිට ඇති මෙම බුද්ධ ප්‍රතිමාව ලොව තුන්වෙනි මුසුම් ප්‍රතිමාව ලෙස පිළිගෙන ඇත. මෙම බුද්ධ ප්‍රතිමාව වැඩහිඳින ආසනය මීටර 13.5ක් වන අතර ප්‍රතිමාවේ උස මීටර 116ක් ද වේ. මෙම බුද්ධ ප්‍රතිමාවෙන් ගෞතම බුදුන් වහන්සේ නිරූපණය වේ. 1996 ඉදිකිරීම ඇරඹූ මෙහි ඉදිකිරීම අවසන් කරන ලද්දේ 2008 පෙබරවාරි 21 වන දිනය. මහායාන ආගමික රටක් වූ ජපානයේ ඉබරාකි දිස්ත්‍රික්කයේ උෂිකුහි පිහිටා ඇති උෂිකු මහා බුද්ධ ප්‍රතිමාව අමිතා බුදුරජාණන් වහන්සේ නිරූපණය කරයි. 1993 නිම කර අවසන් කෙරුණු මෙම ප්‍රතිමාවේ සම්පූර්ණුස මීටර 120ක් වන අතර එයට පිළිමය පිහිටුව ඇති මීටර 10ක් උසති පාදමද මීටර 10ක් උසති පද්ම පීඨිකාවද ඇතුළත් වේ. බරටොන් 4003ක් පමණ වන උෂිකු මහා බුද්ධ ප්‍රතිමාව අභ්‍යන්තරයේ මහල් 4කින් යුත් ගොඩනැගිල්ලක් ද ඇත. මේ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් ලෙසද හැඳින්විය හැකිය. ජපානයේ සෙන්දායිහි පිහිටා ඇති මෙම බුද්ධ ප්‍රතිමාව ලොව පස්වෙනියට උසම ප්‍රතිමාව වේ. මේද බුද්ධ ප්‍රතිමාවක් වීම විශේෂ කරුණකි. ජපානයේ උසම දේව ප්‍රතිමාව වන්නේ මෙම ප්‍රතිමාවයි. උස මීටර 100ක් පමණ වන මෙම ප්‍රතිමාව 1991 වන තෙක් ලොව උසම ප්‍රතිමාව ලෙස නම් දරා තිබුණේ. කැනන් බෝධිසත්වයන් වහන්සේ නිරූපණය කරන මෙහි උන්වහන්සේ තම හස්තේ චින්තාමණී මාණික්කේ දරාගෙන සිටින ආකාරය දැකගත හැකිය.